සොයිස කොහෙදද මොකද දැන් ඒ වගේව දැන් ප්‍රවෘත්ති වලට ලියන්නෙත් නෑ ලියන්න කිව්ව පත්‍රවල එහෙට මෙහෙට පණින්න කිව්ව විතර ලියන්න වෙයි ඒ නිසා අත්තර මේ බලේ මෙච්චර කල් තියෙනත් ඔය පවුල් කීපයක් අතේ හොඳේ අනිල් ගණන් කරන්න බෑ ඔක්කොම බාගනි දැන් රැස්වීමක් ගත්තාම පටන් ගත්ත වෙලාව ඉඳන් බණිනවා දැක්කද ඒ බණින එක කියන්න මේකටම හරියන නාලිකාවකුත් ඉන්නවා මොකද්ද ඒකෙන් පේනවා කොච්චර කලබල වෙලාද තියෙන තරම. හැබැයි අපි කිසි කෙනෙක් කලබල වෙන්න එපා. මොකද ඒගොල්ලෝ කලබල වෙන්න ඕනා. ඇයි? ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නැහැ මේ වගේ වැඩක් ඒගොල්ලන්ට වෙයි කියලා. දැන් සසේන්ද්‍ර රාජපක්ෂ කවදා හිතුවද? ජගත්පු සුකමාර හිතුවද? සොයිසා. එද සොයිසා කොහෙදද? කොයි පැත්තේද? නෑ කොයි පැත්තේ කො ජායලද? ජයලද මොනරාගලද පොහොට්ටුවේද සජිත් ගාවද රනිල් ගාව මොකද දැන් ඒ වගේව දැන් ප්‍රවෘත්ති වලට ලියන්නෙත් නෑ ලියන්න කිව්ව පත්‍රවල එහෙට මෙහෙට පණින්න කිව්ව විතර ලියන්න වෙන්නේ නේද ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ගොනු හොඳට කලබල වෙලා තිබෙනවා ඒගොල්ලෝ කවදාවත් හිතුවේ නෑ දේශපාලනේ මෙවැනි විපර්යාසයක් මෙවැනි වෙනසක් ඒගොල්ලෝ අපේක්ෂා කරන්නේ ඒගොල්ලෝ හිතුව හැමදාමත් ජාතික ජන බලවේගය අපි 3/5 පාර්ලිමේන්තු මන්ත්‍රී 3, 6, 10 කොහොම තියේ ඒගොල්ලෝ හැමදාම හොරකම් කරගෙන අපරාධ කර කර ඉඳි අපි 4-5 දිනේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා හැමදාම කෑ ගගහ ඉඳි ඕක තමයි ඒගොල්ලෝ හිතපු සූත්‍රය නැද්ද ඒකනේ පහුගිය කාලේ උනේ ඒගොල්ලෝ එක ඒ තරම් ඒගොල්ලෝ එතකොට කලබල වෙන්නේ නැහැ ඔන්න ඔය ඉතින් ඒගොල්ලෝ හොරකම් කරනවා අපි කියනවා ඒගොල්ලෝ තරින්නේ හොරකම් කරනවා අපිත් අරින්නේ කියනවා ඕකනේ ආවේ දැන් අවුරුදු නේද අවුරුදු 10ක් 15ක් කොයි විදිහට ගලාගෙන ආවා ඒ නිසා ඒගොල්ලෝ බය නැතුව ගියා හොරකමට බය නැතුව ගියා අපරාධවලට ඇයි මොන අපරාධ කරත් මොන හොරකම් කරත් ඒගොල්ලෝ හිතුවා ජනතාව ඒගොල්ලන්ට ඡන්දෙ දෙයි කියලා ඒගොල්ලෝ හැමදාම කරපු දේ තමයි බලය අරගෙන ඇතිතරම් මහජනයාගේ දේපොළ හොරකම් කරනවා නාස්ති කරනවා අපරාධ කරනවා ඊට පස්සේ චන්ද කාලේ ගමට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ආයෙ ඉල්ලන මොනවද? ඒගොල්ලෝගේ පැත්තෙන් දෙනවා. සාරි දෙනවා. නේද? වැසිකිලි පෝච්චි දෙනවා. තහඩු දෙකක් දෙනවා. ළමයිට එක්සර්සයිස් පොත් දෙනවා. නේද? ඉඩම් දෙනවා කියලා නේද? ඉඩම් දෙනවා කියලා බලාපොරොත්තු දෙනවා. තව මොනවද? ආ බඩිරුගු බෙදුවා නේද? හරි. හරි බඩිරුගු බෙදෙනවා. මුල්ලු බෙදෙනවා එතකොට හිතුවා ඒගොල්ලෝ මොකද්ද අර සියලුම අපරාධ ඒ චන්ද මාසික අපේ බඩු බෙදලා වහගන්න පුළුවන් කියලා. ඇත්තටම පුළුවන් කියලා හිතුවට වැරද්දකුත් නැහැ එහෙම වුණානේ. නේද පහුගිය කාලේ එහෙම වුණේ නැද්ද? වුණා. හැබැයි අපි දේශපාලන ව්‍යාපාරය කරේ දිගටම කිව්වා ආණ්ඩු කියන්නේ ඕවා නෙවෙයි රට පාලනය කරනවා කියන්නේ ඕවා නෙවෙයි රට දියුණු කරන්න ඕන ජනතාව පොහොසත් කරන්න ඕන ජනතාවගේ ජීවිත උසස් කරන්න ඕන මේක වෙලා තියෙන දේ තමයි රට දුප්පත් කරලා රට පොහ නේද ජනතාව දුප්පත් කරලා ඒගොල්ලෝ පොහොසත් වෙලා රට වැටිලා ඒගොල්ලෝ හැදිලා අන්න ටිකද කාලයක් යන මොකද උනේ ජනතාව තේරුම් ගත්ත ඇත්ත නින්නයකෝ මේක තේරුම් නැද්ද තේරුණානේ ඉස්සර මතකද සසේන්ද්‍ර රාජපක්ෂ ඇවිල්ලා මහ ඇමතිකමට ඉල්ලනකොට අර තඩි ජීප් වලින් ඇවිල්ලා නේද සුදු පාටට නේද මතකද එහෙම ඇඳුම ඇඳගෙන බහිනකොට ජනතාව හිතුවා අනේ අපිව පාලනය කරන්න ආපු මහරජා කියලා ඌවේ රජා පළාත් රජා කියලා ඈ දැන් මොකද වෙන්නේ බහිනකොට ඒ විදියට බහිනකොට දැන් නම් හිතෙනවා පොරවලට වැඩේ දීලා තමයි හොඳ හොරෙක් කියලා හිතෙන්නේ නැද්ද හිතනවනේ ඇයි එතුම පොහොර ඇමති කාලේ තමයි අර කාබනික දුමනෝද පොහොර වගේ කෙනවා චීනෙන් හරිද ඩොලර් මිලියන 6ක් ආසන වශයෙන් ගත රුපියල් මිලියන 2000ක් හරිද ඩොලර් මිලියන 6ද සම ගන්න රුපියල් මිලියන 2000ක් පොහොර නැවට ගෙව්වා පොහොර 8ක්වත් නැහැ නාමල් තියෙන සුදුම තාත්තා ජනාධිපති රනිල් මාමා ජනාධිපති විතර ජේආර් මෙහෙම කට්ටියක් නේ ඒ නිසා ඇත්තට මේ බලේ මෙච්චර කල් තියෙනත් ඔය පවුල් කීපයක් අතේ හොඳේ අපේ රට නිදහස ලැබලා අවුරුදු 76ක් වුණාට
අවුරුදු 27ක් විතර පාලනය කර බණ්ඩාරනායක පවුල. ඊළඟ තව අවුරුදු 10ක් 12ක් පාලනය කර සේනානායක පවුල. ඊළඟ තව අවුරුදු 12ක් විතර පාලනය කර රාජපක්ෂ පවුල. ඊළඟ තව පවුල් අතන 12යි මෙතන 15යි රනිල් ගණන් කරන්න බෑ ඔක්කොම බාගනි. හරි ෆුල් එකක් ඇදලා නැහැ. හරි කාලයි භාගයි ඒව එකතු කරපුවම මෙතරත් එයත් නිකන් 15ක් වගේ JR ලා රනිල්ලා පාලනය කරලා තිනු රට 15ක් 20ක් වගේනේ. මෙහෙම නෙවෙලා තියෙන්නේ. ඉතින් මේකට වෙලා තියෙන්නේ. මේ පවුල් හතරක් හතේ තමයි මේ රටේ බලය තිබිලා තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? මේ වෙනස් කරන්න ඕන. වෙනස් කළා උඩ පවුල් දූෂිත විනාශකාරී උඩ පවුල් වලින් පොදු ජනතාවගේ අතට බලය මාරු කරගන්න ඕන මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. අන්න ඒ වෙනුවෙන් මේ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු. මේ වැඩේ කරන්න පුළුවන් වැඩක්. මේ සැරේ තමයි මේක වෙනදා මෙහෙම තිබ්බේ නෑනේ. වෙනදා අපි ඇවිල්ලා දිනවන්න කියලා ඉල්ලුවෙත් නෑ. හැබැයි මේ සැරේ දිනන්නත් පුළුවන්. දිනන්න කියලා ඉල්ලන්නත් ඕන නේද? දිනන්න පුළුවන්. හරි. ඒතර කට්ටිය කියනවා රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ මොනව හරි කරයිද දන්නේ කියනෝ නේද එහෙම? රනිල්ගේ නිහඬතාවය තරම් හොඳ නැහැ. මොනව කරයිද දන්නේ මොකවත් කරන්නේ. රනිල් වික්‍රමසිංහ පරදිනවා. පරදිලා අපරාධි කියන්න බෑ. සාමකාමීව ගෙදර යනවා. ඇයි? පරදිලා පුරුදු නැති කෙනෙක්ද? පළවෙනි සැරේට පරදින්න ඔන්න පොඩක් දඟලයි. පැරදිලා ගෙදර යනවා. ඊතර කට්ටිය කියන මොකද්ද? නෑ ඡන්ද පෙට්ටියට දාපු ඡන්දේ හොරකම් කරයිද? බෑ. ඡන්ද පෙට්ටියට ඡන්දේ දාපු තැන ඉඳන් ඒක බලලා ගණන් කරලා ප්‍රතිඵල කියන්නේ රාජ්‍ය සේවකයෙක්. අන්නේ රාජ්‍ය සේවකයෙකු පෞගේ සතියේ තැපැල් ඡන්ද දුන්නා 80%. හරිද? ඒගොල්ල මේ ඡන්ද පෙට්ටිය ටික බලා ගන්නවා. ඒකන බය වෙන්න මේ ඡන්ද ටික බලා ගන්නවා. ඒගොල්ලෝ හරියට දාන කතරේ ගණන් කරලා ප්‍රතිඵල කියනවා. බය වෙන්න එපා. ඊළඟ කියන මොකද්ද? පෙට්ටි උස්සයිද ඡන්ද පෙට්ටි? ඡන්ද පෙට්ටිය හිස් පෙට්ටිය ගෙන දීපුවම බාර ගන්න අපේ පොලිසිය මහතුරු. ඡන්ද පුරවනකම් පෙට්ටිය ආරක්ෂා කරන්නේ පොලිසිය මහතුරු. පිරිවට පස්සේ ඡන්ද පෙට්ටිය අරගෙන ඉන්නේ කච්චේරියට පොලිසිය මහතුරු. හලල ගණන් කරන තැන ආරක්ෂා කරන්නේ පොලිසිය මහතුරු. මේ පොලිසිය මහතුරු ඡන්ද පෙට්ටියට මොකක් හරි වෙන්න ඉඩ දෙයිද? වෙන්දෙන්නේ නැහැ. ඕගොල්ලෝ යුනිෆෝම් එක නැති වෙලාවකට අහන්න කාටවත් ඡන්දෙ දුන්නේ කියලා. මාලිමාව. ඒක තමයි ඇත්ත. හරිද? ඒ නිසා මේ වෙනස පොලිසියද හමුදාවද අපේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව නේද? විශාල කාර්යභාරයක් කරලා අපි ඒගොල්ලෝ බලා ගන්නත් අපේ වැඩසටහන කදලා තියෙන්නේ. සමහර අය කියන ආපු හැටි එළියට දානවා කියලා. අපි එහෙම නෙවෙයි. ඒගොල්ලන් මාවත් දෙකක් තියෙනවා. ඒගොල්ලන්ගේ දැනුම හැකියාව මත තවත් ආණ්ඩුවේ අලුත් අවස්ථා ඒගොල්ලන්ට හදන්න තියෙනවා. කෙනෙක් එළියට යන්න ඕන නම් සාධාරණ වන්දි මුදල් දාලා එයාට එළියට යන්නත් පුළුවන්. අපි ඒ තෝරා ගැනීම දෙක දෙන්න බලාපොරොත්තු. මම අද ඒක අම්පාරි තමයි වැඩිපුර ඉන්නේ නේද? අම්පාරිදි අපි ගැන කතා කරන්න ඉතින් ඉන්නේ වැඩිපුර. මොකද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ. එතන මේ සිවිල් ආරක්ෂක කට්ටිය, හමුදාවේ කට්ටිය, පොලිසිය කට්ටිය මේ ඔක්කොටම මේ වැඩේ කරන්න ඕන වෙලා තියෙන අපිටත් වඩා වැඩි. ඇත්ත ඒක. දැන් ඔය අපි මෙහෙට ආපුවාම මේ මොනරාගල පොලිසිය මහත්තුරු අපිට ආරක්ෂාව දෙන්න ඕනනේ. ඒක රාජකාරිම බැඳීමනේ. අපි ආපුවාම ආරක්ෂාව දෙන්න ඕන රාජකාරියක් ලෙස තුම අපිට ආරක්ෂාව දෙනවා. හැබැයි ආරක්ෂාව දෙන විදියට පේනවා රාජකාරියම නෙවෙයි ඇඟෙන් ඇඟෙන්. ඕ හරි. එහෙම තියෙන්නේ මේක. ඒ නිසා මේ පරිවර්තනයට ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා. මේක කරන්න පුළුවන්. ඊළඟසාර එක මාමා කෙනෙක් ඇහුවෙක් චුට්ටක් කියන්න කියනවා. මොකද්ද? හොරුන්ට පළවෙනි එක හොරකම් නතර කරනවා. හරිනේ. හොරකම් කරපු අයගේ අනිවාර්ය නීති ඉදිරියට ගෙනියනවා. හොරකම් කරපු අයකට දීපල පවර ගන්නවා. කරන්න ඕනේ නැද්ද? ඒ වැඩේ කරනවා. ඒක තමයි මේ වැඩේ කරන්න ඕනේ. ඒක තමයි එන්නේ. මං ඒක කියනකොට සජිත් ප්‍රේමදාස කියන හොරු අල්ලනවා. හරිද? මෙහෙම වම් අත පැත්ත බලනකොට කිරියල්ල. දකුණු අත පැත්ත බලනකොට සුජීව ඇලෝසියස්ගේ සල්ලි ගත්තු. පිටිපස්ස බලනකොට නාල ගොඩේව. මෙහෙම බලනකොට සජිත් ප්‍රේමදාස අල්ලනවලු හොරු. ඉස්සලා ස්වේච්ඡාවෙන් බාර වෙන්න ඕන එයාගෙලා වැලිකඩ. හොරු අල්ලනවන ඔන්න පටන් ගත්තා එයාගෙන් කියලා. ඒවා කර ඒ වැඩේ කරමු අපි. ඒ නිසා අපිට මේ සාමාන්‍ය දේශපාලන හුවමාරුවක් නෙවෙයි මේ සිද්ධ වෙන්න යන්නේ. ලංකාවේ විශාලතම දේශපාලන පරිවර්තනය. කැත දේශපාලනයක් තියෙනවා. අප්‍රසන්න දේශපාලනයක් තියෙනවා. මේක පිරිසුදු දේශපාලනයක් බවට පත් කරන්න. කඩා වැටුණු ආර්ථිකයක් තියෙනවා. අමාරුවෙන් ජීවත් වෙන ජනතාවක් ඉන්නවා. ආර්ථිකය දියුණු කරන්නත්
ජනතාවගේ ජීවිතය දියුණු කරන්නත් මේ වැඩේ අපි කරමු. නේද? මොකද කියන්නේ?